මේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රකාශ කරලා තිබ්බා හෙඩ්ලයින් එක සාරාන්ට රෙස් වොරන්ට් එකකුත් තිබ්බා කියලා. නමුත් PID එකේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නාලක සිල්වා මැතිතුමා ඒක ක්‍රියාත්මක කරන්න අවකාශය තිබ්බේ නැහැ. මොකද එතුමා හිටියේ හිරේ. එතකොට හරිම අමුතු දෙයක් මේක. අවශ්‍ය ත්‍රස්තයව රෙස් කරන්න ඉන්න පුද්ගලයා හිරේ, ත්‍රස්තය නිදහස්. ඉතින් ඒකයි මම කියන්නේ අපි අපගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් පසු විමර්ශනය කරන්න අවශ්‍යයි. සියලුම ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කර යුතුයි ඕනෑම ආණ්ඩුවක්. ඒ අවශ්‍ය යුනිට් එක බුද්ධිංශ හා ත්‍රස්ත විමර්ශන ත්‍රස්තයන් හඳුනා ගන්න, ත්‍රස්තයන් රෙස් කරන ඒ යුනිට් එක අපි හරියට ස්ථාපිත කරන්න අවශ්‍යයි. ඒකට පුද්ගලයන්ට වඩා අවශ්‍ය ක්‍රමවේදය. ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වේවා අපිට කිසිම විදිහකට ආරක්ෂාවක් අපි දෙන්න කැමති නැහැ. ආණ්ඩුවේ කවුරු හරි ඉන්නවා නම් ත්‍රස්තයන්ට අනුබල දෙන, ශක්තිය ලබා දෙන අංශු මාත්‍රයක අංශ සම්බන්ධය තියෙනවා නම් ඔවුන් ආණ්ඩුවෙන් අයින් කළ යුතුයි. ඒ ඔවුන් ආරක්ෂා කරන එක ආණ්ඩුවට අවාසියි.